කොල්ලෙක් ඇරියට බට්ටම කට්ටක් ආවා ඉතින් ඊට පස්සේ ඒක මම එක වෙන්න ඉතින් ඉස්ලාම් මම කරේ සංචාරක හෝටල් වලට ඉලුක් ගීන් දුන්නා ඔයාගේ යටතේ දැන් ඔයාගෙන් යැපෙන සේවකයෝ සාමාන්‍යයෙන් කීයක් විතර ඉන්නවද මම මෙතන දෙන මෙතන ඉන්නවා 30ක් විතර 30ක් විතර ඊට පස්සේ ඉලුක් කපනායත් ඉන්නවා ඒ වගේම පිරිසක් මම හිතන්නේ ඉතින් 100 පැනලා 100 150 විතර සතුටක් තියෙනවද ඇත්තටම ලොකු සතුටක් ආ ඒ කියන්නේ කස්ටමර්ට ඕන විදිහට එයා ෆොටෝ එකක් කරන් දුන්නොත් ඔයා ඒක ඉදිරියට හදනවා ඒක මහ දෙනවා ඉතින් ඒකම කියන්නේ වෙනස් කරනවා ඒකම හැදුවොත් තේරුමක් නැහැනේ අපි ඒක වෙනස් කරලා හදනවා දැන් මේ හදපු ක්‍රමයේ ඇදීද බැලුවොත් අපි අවුරුදු 15කට මේ වාලට වගේ කියනවා අවුරුදු 15 අවුරුදු 15කට ඒ කියන්නේ යට ලේයර් එකට අවුරුදු 15කුත් උඩේ ලේයර් එක සාමාන්‍යයෙන් අවුරුදු 3ක් 5ක් අතර කාලයක් ආ එතකොට උඩ ලේයර් එක අර මාරු වර්ණ වුණාට පස්සේ තමයි අපි මාරු කරන්නේ ආයුබෝවන් ඉලුක් වලින් ජීවිතේ ජයගත් රුවන්ව හොයාගෙන අපි මාතරට ආවා ඉලුක් ඉස්සර ගෙවල් වල වහල සෙවිල් කරලා තියෙන්නේ ඉලුක් තල්ලතු පොල්ලතු පිදුරු වගේ දේවල් වල කාලයත් එක්ක අපි එවෙන් උලු ටකරම් ෂීට් වගේ දේවල් වලට මාරු වුණා හැබැයි අපි මාරු වුණාට ලොකු ලොකු කෝටිපතියන්ගේ ගෙවල් වල ලොකු ලොකු සංචාරක හෝටල් වල වහලවල් මේ ඉලුක් වලින් ලස්සන්ට හැඩවෙලා ඒ පොඩි පොඩි ගණන් වලට නෙමෙයි ලක්ෂ ගණන් වලට. රොණේ ආයිබෝ. ආයිබෝවන්. ගම්පලතත් මෙහෙමද? කතරගම. කතරගම. ඔව්. එතකොට මේ ලංකාවේ හැමතැනම ගිහිල්ලා මේ කන්සෙප්ට් එක කරනවද? ඔව්. සංචාරක වෙන හැම පළාතකම යනවා. හා හා හා. මේ දැන් වයස කීයද? අවුරුදු 33යි. 33යි. කොහොමද මේ ස්ට්‍රේට් එන්නේ? දැන් සාමාන්‍යයෙන් අවුරුදු ස්කෝලෙන් අවුට් වුණාට පස්සේ. ඊට පස්සේ මට හිතුණා වෙනස්ම දෙයක් කරන්න ඕනේ කියලා කවුරුත් කරන්නේ නැති දෙයක්. ඔව්. ඊට පස්සේ මම තෝරගත්තා මේක. අයි මේ අපි කතා කරමු මේ ඉලුක් කියන්නේ මොනවද? ඉලුක් කියන්නේ සාමාන්‍යයෙන් ඔය ජල පෝෂිත ප්‍රදේශ ඒ වගේ සාමාන්‍ය අපි හිතමු වැව් වැව් ආශ්‍රිත ඒ වගේ හැදෙන ශාකයක්. මේ මේ හැම ලංකාවේ හැමතැනම තියෙනවද හොයාගන්න? හැමතැනම තියෙන්නේ. සාමාන්‍ය වේලි කලාපේ තමයි මේක වැඩිපුරම තියෙන්නේ. අනිත් පැතිවල තියෙනවා ටික ටික අපිට ගන්න බෑ. ප්‍රයෝජන ගන්න බෑ. ඒ වගේ පොඩි කොටස් තමයි තියෙන්නේ. දැන් මේක ලොකු අක්කර ගානක් භූමියක තමයි මේ මේ අපි ගන්න විදියට ඉලුක් තියෙන්නේ ඉලුක් තියෙන්නේ කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ ඉස්ලාම අපි කරන්නේ ඉස්ලාම ඉලුක් කපා ගන්නවා අපි ඒක කපන්න තියෙනවා වර්ෂ අවුරුද්දේ හැම කාලෙම කපන්න බෑ මේ කාලට කපන්න බෑ අනිත් එක අපි එකපාරක් කැපුවට පස්සේ අපි දෙවෙනි පාරත් ඒකෙන්ම ගන්න පුළුවන් ආයි ඊළඟ අවුරුද්දේ ඊට පස්සේ ඒ ගන්න ඉලුක් ටික අපි ඉස්ලාමෙන් සුදාලා කපලා ගොයන් කපනවා වගේ කපා ගන්නවා කපලා ඊට පස්සේ ඒක වේලෙන්න තියෙනවා. ඒ භූමියම වේලෙන්න තියෙනවා. ඊට පස්සේ ඒ භූමිය නැවත ගේනවා. ගේනල් ඉවරලා සුද්ධ කරලා මිටි බැඳලා තමයි මේ වැඩේට යොදාගන්නේ. එතකොටයි මේ මේ වහලවල දැන් සාමාන්‍යයෙන් කොහොමද මේ මේ අමුද්‍රව්‍ය තව තව ඉලුක් විතරමද නැත්නම් තව අමුද්‍රව්‍ය තියෙනවද? තව ඕන අපිට ලී අවශ්‍යයි. ඊට පස්සේ ආර ස්ත්‍රීප වෙනුවට දාන්න අපිට කෝටු රීප් අවශ්‍යයි. ඉතින් ඒවා ගොඩක්ම ලී හොයාගන්න අපි හපුතලේ පැත්තේ. ඒ කියන්නේ පැත්තේ ආ ඒ කියන්නේ වෙන පැතිවල ලී හරියන්නේ නැද්ද වෙනම වර්ගයක් තියෙනවද ඒකට වර්ගයක් කියන්නේ අපිට අපි අවුරුදු ගානක් වගේ කියන මේ වහලට ආ හා හා කොච්චර කාලයක් සාමාන්‍ය අවුරුදු 10 15 20 එක හදන ක්‍රමාණුව තමයි ආ හා ඉතින් ඒකෙදී අපිට ලීය ශක්තිමත්ව තියෙන්න ඕනේ ලීය තමයි කල්පවැත්ම වැඩිපුරම තියෙන්න ඕනේ ඉතින් ඒ හින්දා අපි ලීයක් තෝරගන්නේ මේ පැත්තේ තියෙන අපි තෝරගත්තු ලීයක් මයික්‍රෝ කියලා ලීයක් එළිය තමයි ගන්නෙ දැන් බැලු බැලමට හිතන්න පුළුවන් අපෝ මේ වහලේ ඉලුක් නිකන් නෑ ගොඩ ගහලා වගේ තියෙනවා තෙමෙන්න පුළුවන් කියලා ඒකනේ පොඩක් අපි විස්තරයක් දෙමු නිකන් තෙමෙන්න කල්පවත්ම ඇත්තටම තෙමෙන්නේ නැහැ ඉස්සර මේ සුදාගෙන ඔකට දැන් අපි කතාවරි කියනවා සාමාන්‍යයෙන් සතියක් වේලුවොත් දවස් 7ක් වේලුවොත් අවුරුදු 7ක් තියා ගන්න පුළුවන් කියලා මට මතකයි ඉලුක් අපේ පැරණි ගෙවල් වල ඉලුක් තිබිලා තියෙනවා ඔව් ඇයි මේ මේ මිනිස්සු ඒ කියන්නේ මේ වාසි මොනවද අර තියෙන ඒවත් එක්ක මේ උළු ෂීට් වලින් වලට වඩා මේකේ තියෙන වාසි මොනවද මේ අපි වෙනස් වෙන జాතියක් නේ නේද අපේ අපිට පරණ දේවල් කවුරුත් අගේ කරන්නේ අගේ කරන්නේ ඇත්ත ඇත්ත නමුත් කෝටි ගණන් ඉල්ලලා දීලා ලක්ෂ ගණන් වල දීලා නිකන් මෙයලා ගහන්නේ නැහැනේ ඇත්තම ගහන්නේ නැහැ ඇත්තම ගහන්නේ අපේ මිනිස්සු යක කරගත්තා ඒ කියන්නේ අපිට කොහේ හරි වැරද්දක් වෙලා තියෙනවා වෙලා තියෙනවා පැහැදිලි වැරද්දක් වෙලා තියෙනවා අපේ දේ අපි නැති කරගත්තා හැබැයි ඔයා එකට පණ පොවලා තියෙනවා ඔව් ඒකත් දැන් ඉතින් සීමිත පිරිසක් තමයි මේ දේ කරන්නේ හැබැයි ගොඩක්ම දැන් මේ ශිෂ්‍යරය ඇවිල්ලා තියෙනවා දැන් ගොඩක්ම මිනිස්සු හිතලා තියෙනවා මේක හොඳයි කියලා ඉතින් අනිත් එක ඒසී ඕන් නැහැ මම දැන් ඒසී ඕන් නැහැ නෑ ඒසි වගේම කූල්ලයක් තියෙනවා මේක ඇතුලේ. අනික මේ ඉන්නේ මාතර ප්‍රදේශේ වෙල් ආශිතව ඉන්නේ දැඩි රස්නයක් තියෙන පැත්තක්. ඉතින් ඒක මේක ඇතුලට ගිහිල්ලා බැලුවොත් තේරෙයි මේක ඇතුලේ කොහොමද මේ එළිය පරිසරය ඇතුලේ පරිසරය කොහොමද කියලා. රුවන්නේ මේ
එකම ක්‍රමයකටද මේක වහලේ ගහන්නේ නැත්නම් ක්‍රම කීපයක් තියනවද? මේක ඇවිල්ලා දැන් ඇත්තටම ලංකා අපි එකක් කරොත් ඉස්සලා කරපයක් කරොත් තව තැනක කරොත් ඒකේ වටිනාකමක් නැහැ. එකම දේනේ අපි තැන් දෙක කරන්නේ. ඒ නිසා අපි හොයනවා වෙනස්ම දේවල් කරන්න. මොකද අපේ නමත් වෙනසනේ. ඔව් වෙනස. ඒකින්ද වෙනස්ම දේවල් කරන්න තමයි හැදී අපි ඉන්ටර්නෙට් එකෙන් බලනවා. ඊට පස්සේ සාමාන්‍ය අපෙන් වැඩක් ගන්න පුළුවන් අයට එයාලට කියනවා එකක් පුළුවන් නම් හොයලා දෙන්න ලෝකෙ කොහේ හරි දැකපු දෙයක් හරි. ආයි කියන්නේ කස්ටමර්ට ඕන විදිහට එයා ෆොටෝ එකක් කරන් දුන්නොත් ඔයා ඒක විදිහට හදනවා. ඒකම හදනවා ඉතින්. ඒකම කියන්නේ වෙනස් කරනවා. ඒකම හැදුවොත් තේරුමක් නැහැනේ. අපි ඒක වෙනස් කරලා හදනවා. දැන් මේ හදපු ක්‍රමයේ ඇදීද බැලුවොත් අපි අවුරුදු 15කට මේ වහලට වග කියනවා. අවුරුදු 15. අවුරුදු 15කට. ඒ කියන්නේ යට ලේයර් එකට අවුරුදු 15කුත් උඩේ ලේයර් එක සාමාන්‍යයෙන් අවුරුදු 3ත් 5ත් අතර කාලයක්. එතකොට උඩ ලේයර් එක අර මාරු වර්ණ වුණාට පස්සේ තමයි අපි මාරු කරන්නේ. ඒක අපිට සාමාන්‍යයෙන් හිතාගමු අපි වියලි කලාපේ නම් අවුරුදු 5ක් 4ත් 5ත් තියෙනවා. දැන් තෙත් කලාපේ බැලුවොත් මේක අවුරුදු 3ක් විතර කොයි වෙලාවෙත් පින්න වැටෙනවා, වැස්ස වැටෙනවා. ඒ හින්දා හැම වෙනවා. ඉතින් මේ හදන වහලේ අපි නිකන් හිතුවොත් අවුරුදු 15ක් පැහැදිලිවම තියෙනවා. ඊට පස්සේ මේක ලේයර් ප්‍රමාණය වෙනස් කරලා අපිට අවුරුදු 5 තියෙන්න හදන්න පුළුවන්. එහෙම එහෙම මේ ක්‍රමවලින් ඒ හදන ක්‍රමවලින් තමයි අවුරුදු ගාන කාලය තීරණය වෙන්නේ. කාලය තීරණය වෙන්නේ. ඒතකොට සහ උඩ වහලේ මේක තියෙන්නේ වහලේ හැඩය යනවා. හැඩය යනවා. ඔව්. මේ ලීවල ගාලා තියෙන එතකොට මේ අතන මං කිව්වා මයික්‍රෝ ලීය පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ලීය අපි රජෙන් තමයි ගන්න. ඒ කියන්නේ දස සංස්ථාවෙන් ගන්න ඕනේ. අරගෙන ඒක ප්‍රවාහණයට පහසුයි. මොකද එයාලා අපිට පර්මිට් එකක් දාලා දෙනවා. ඊට පස්සේ ඒක ගෙනාවට පස්සේ අපි මේක සම්පූර්ණම පොදු පිටින් අපි නිකන් ගහක් කපා ගත්තා වගේ තමයි අපි ගන්නෙ. අරගෙන මේක පොදු දෙයක් දෙනවා. පොදු දෙක සුද්ධ කරලා ඊට පස්සේ මේක තියාගන්න දැව ආරක්ෂක ගාලා ඊට පස්සේ සීලර් ගාලා ඒ ඔක්කොම කරලා තමයි මේ නිර්මාණය සඳහා යොදාගන්නේ. ඉතින් ලොකු මහන්සියක් ගන්නවා මෙතෙන්ට මේ බැලු බැලමට ලොකු මහන්සියක් නැහැ වගේ. ඒ වුණාට ලොකු ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනවා. ගන්න අපි සාමාන්‍ය අපි කියමු මේ වහලේ ගන්න මාසෙකින් කියලා. අපි මේ වහලේ බඩු ටික හදන්නේ නැහැ අපිට මාස දෙකක් විතර. මාස දෙකක්. රුවන් අයියේ දැන් ගෝලියොත් ලොකු පිරිසක් ඉන්නවා වැඩ කරන්න. දැන් ඔයා බොස් වගේ මෙතනට වෙලා ඉන්නවා. මේ ආපු ගමම්මග දුෂ්කරයිද කටුකයිද නැත්නම් පහසුවෙන් ආවද අපිට පොඩ්ඩක් ඒක ගැන. අපි පොඩ්ඩක් කට්ටක් ඇවවා. එහෙම ඔල්ලෙක් ඇරියට පට්ටම කට්ටක් ඇවවා ඉතින්. ඊට පස්සේ එක වෙන්නේ ඉතින් ඉස්ලාම් මම කරේ සංචාරක හෝටල් වලට ඉලුක් ගිහින් දුන්නා. ඉලුක් මිටි 350ක් තමයි මම ඉස්ලාම් ගිහින් දුන්නේ. ඔයා ගිහින් දුන්නේ? මම ගිහින් දුන්නේ. දැන් තමයි ලක්ෂ 3000ක් විතර අවුරුද්දටම එක අවුරුද්දකට මම ඉලුක් මිටි ගන්නවා. වැඩ කරන්න මගේ වැඩ වෙන සහ පිටට දෙන්න. මේ ලක්ෂ 3ක් 3000ක් කිලෝමීටර ලොකු ප්‍රමාණයක්. ඊට පස්සේ ඒක ඉලුක් කපන මිනිස්සුන්ට පවුල් 20ක් 30ක් විතර ඉන්නවා. එතනත් කුරුක් වශයෙන් ගත්තොත් 100ක් විතර ඉන්නවා. මනුෂ්‍යෝ ගෑනු අය පිරිම අය ගිල්ල කපල ගෙනත් දෙනවා. ගෙදර ළමයි ගෑනු අය ඔක්කොමත් එක මිටි ගහලා දෙමෙන් නැතුව නසුරගෙන තියන් ඉන්නවා. අරුපු පිරිසක් ඉන්නවා. ඊට පස්සේ ඊලොක්වන්ට ඊට පස්සේ ආය අනිත් ඕන දෙන මොනාද කෝටු අවශ්‍යයි. ඒවට වෙනම පිරිසක් ඉන්නවා. ඉතින් එයාලගේ ගෙවල් උන්ට ගියාට පස්සේ ගොඩක් ඇත්තම දුප්පත් මිනිස්සු හිටියා. දැන් ගොඩක් හොඳ ස්ථාවරයකට ආපු මිනිස්සු ඉන්නවා. අද මම මේ ආපු ගමනම ඔයා හින්දාද? ඔව්. අද මේ මං ආපු ගම මම හින්දාද එයාලගේ තුනන්දුව. ඉතින් ලොකු පිරිසක් තමන් සාමාන්‍ය කරගෙන තියෙනවා. ඔයාගේ යටදී දැන් ඔයාගෙන් යැපෙන සේවකයෝ සාමාන්‍යයෙන් කීයක් විතර ඉන්නවද? මම මෙතන ඉන්නවා 30ක් විතර. 30ක් විතර. ඊට පස්සේ ඉලුක් කපන අයත් ඉන්නවා. ඒ වගේම පිරිසක්. මම හිතන ඉදිරි 100 පැනලා 100 150 විතර සතුටක් තියෙනවා. ඇත්තටම ලොකු සතුටක්. ඇත්තටම ලොකු සතුටක්. මේ ඊළඟට දැන් ඊළඟට අදහස් මොනවද තියෙන ඉස්සරහට කරගෙන යන වැඩ මොනවද? මම දැන් ආපු ගමනේ හැටියට මට ඉස්සරහට තියෙන්නේ මේ වගේ මේවා ලංකාවේ ගොඩක් හදන්න. මේක හොඳටම හඳුන්වා දෙන්න. හොඳටම හඳුන්වා දෙන්න ඕනේ. මොකද සංචාරකයෝ ගොඩක් එන්නේ මේ වගේ තැන් වල ඉන්න. ඉතින් එයාලා මේවට ගොඩක් ඇලුම් කරන ලොකු ගාණක් ගෙවලා මෙයාලගේ ඉන්නවා. අපේ විදේශ විනිමය එනවා. නේද? ඉතින් ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තු. මොන හරි රට වැඩක් කරන්න ඕන, මිනිස්සුන්ට වැඩක් වෙන්නත් ඕන. ඉතින් ඔය වෙන ලොකු බලාපොරොත්තු නැහැ ඉතින්. මේ වගේ ලස්සන ගමනක් අපි ශ්‍රී ලංකාවේ කැඩියට යන්න තියෙනවනේ. ඒක තමයි ලොකු ආඩම්බරය. රුවන්නේ මේ වෙනකොට ඔයාගේ තියෙන මේ වගේ නිර්මාණ කොච්චර බිහි වෙලා තියෙනවද? මම හිතන විදියට මට ඒක හිතා ගන්න බෑ. ගොඩක් තියෙනවා. ඉතින් සංචාරකයන් ගොඩක් ප්‍රදේශවල හදලා තියෙනවා. ලංකාවේ ගොඩක්ම පැතිවල ගිහිල්ලා තියෙනවා. ඉතින් මට සාමාන්‍ය මම හදන්න බැරි වුණත් මම අනිත් අයට අද පොඩි වලවල් හදන කට්ටිය ඉන්නවනේ. සාමාන්‍ය පොඩි දේවල් කරගෙන ගෙදර සමාජයක් වගේ. ඉතින් මට එන්න බැරි වුණොත් මම එයාලට කෝල් එකක් දීලා හරි වීඩියෝ කෝල් එකකින් හරි මම එයාලට හදාගන්න ක්‍රමය කියලා අසවනේ. ඔව් මම ඒක එයාලට මේක මම හිතන ඉදිරිය වල 30 40 ප්‍රතිචාර කොහොමද අයියේ? ආන්නේ උගේ වැඩක් නැහැ. එහෙමද නැත්නම් හොඳ ප්‍රතිචාර නැහැ. අපේ දේ ගොඩක් මිනිස්සු වගේ කරන්නේ නැහැ. ඇත්තම කතාව නේද?
ඉතින් මගේ දේ මං හරියට කරනවා මේක අගය කරන මිනිස්සු මගෙන් වැඩක් ගන්නවා අනිවාර්යයෙන් ඒක තමයි මට වෙන්න ඕන මේ අයියේ දැන් මෙතන පොඩි දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් බැලූ බැලමට හිතනවා දැන් මගෙත් ආසාවක් තියෙනවා මටත් මේ වහලයක් ගහ ගන්න ඕනි කියලා හැබැයි ඒ අතේ තියෙන මුදලත් එක්ක හිතා ගන්න අමාරුයි ඔවා කියන්නේ ඒ කස්ටමර් එක කොහොමද කියන්නේ අපි දෙන්නත් එක අදහස් බෙදා ගන්නවා අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවනේ මගේ තීරණයට මම කිසි දෙයක් ගන්න නැහැ එයාගෙත් අදහස් ගන්න දෙන්නගේම අදහස් ටික අරගෙන තමයි හොඳම නිර්මාණයක් කරන්නේ රුවන්නයි මේ අපි චුට්ට ඇතුළට ගිහලා බලමුද යමු රුවන්නය කියෝ වගේ මේ එළියට වඩා ඇතුළට ආවට පස්සේ මම අමුතු සිසිලසක් දැනෙනවා. කියන්නේ වෙනසක් දැනෙනවා. පැහැදිලි වෙනසක් තියෙනවා නේද? රුවන්නය මේ අපි ගොඩක් තොරතුරු දැනගත්තා. දැන් අවසාන වශයෙන් මම අහනවා මේ පාරිභෝගිකයෙකුට මේ ඔයාගෙන් වැඩක් කරගන්න ඕන නම් කොහොමද කරගන්නේ කියලා අපි ඒ ක්‍රමය අපි කියලා දෙමු. ඔව් ඇත්තටම දැන් මට දුරගතන මැතිවත් දුන්නාට පස්සේ මම ගිහිල්ලා එයාගේ ඉඩමට යනවා. එයාගේ තැන්ට ගිහිල්ලා බලනවා. බල්ල අපි දෙගොල්ලෝ අදහස් බෙදා අදාගෙන ඔක්කොම කරන මගේ කිවිසුමකට අනුව තමයි වැඩ කරන්නේ ඇග්‍රීමන්ට් එකක් ගන්නවා ඇග්‍රීමන්ට් එකක් ගන්නවා ඊට පස්සේ මම කාලයක් දෙනවා ඒ කාලය ඇතුළත මම ඒ වැඩේ ඉවර කරලා දෙනවා ඊට පස්සේ සමාජ දෙද පරිසර බලකම් අනුව තමයි අපි පොඩ කාලේ වෙනස් වෙන ඉතින් ඒ ඇරෙන්න අපේ වැඩේ අපි කරලා දෙනවා වගකීමෙන් කියනවානේ වගකීමෙන් කියනවා ඉලුක් වලින් වැඩක් ගන්නවා රුවන්ණයි අර කතා කරන්න මම ෆෝන් නම්බර් එක දාලා තියන්නම් කතා කරලා වැඩේ සෙට් කරගන්න මේ මම හිතනවා ගොඩක් කරුණු ඔයාලා දැනගන්න ඇති කියලා අලුත් කන්සෙප්ට් එකක්. රුවන්ණයි ගොඩක් ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වුණාට. දිගු ගමනක් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපි සමු ගන්න. ඉක්මනින් හමු වෙන බලාපොරොත්තු වෙමු.